හරි. ෆෝන් එක තියන්නේ කමිසු උඩ සාප්පේ. මං ආයිත් කතා කරනකම් මුකුත් කියන්න එපා. හරි? මගේ වැඩේට මොකද දන්නේ උනේ මුකුත් තුන්නේ කියන්නේ ඊයේ සැලකිල්ල වැඩි වෙච්ච හින්දාද මන් දන්නේ සීසී මහත්තයා අද වැඩට ආවේ නැහැ ඒ කියන්නේ මගේ වැඩේ අවුල් කියලාද නෑ නෑ එයා ආවනාව වැඩේ කෙරෙනවා හරියට නරියන්ට කුකුල්ල බාර දුන්නා වගේ වැඩේ ගානට කෙරෙනවා ඔයා කොහොමත් මේ දවස් දෙක තුන පොඩ වද නොවි ඉවසගෙන ඉන්නකෝ ඉවසන් ඉවසන් ඉවසන්නකෝ මේ දවස් දෙක තුන ඇරලා බදාද 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 බදා දෙන්නකෝ සල්ලි තර සල්ලි අර බදා දෙන්නකෝ මම මේ මෙහුවට මහත්තයා මාත් එක්ක අමනාප වෙන්න එපා මේ සල්ලි කෙලිම මට සීසී මාත් එක්ක අතර දෙන්න බෑද සීසී මාත් එක්ක අතර දෙන්නනේ පුළුවන් අතර දෙන්න පුළුවන් හැබැයි වැඩේ කෙරෙන්නේ මොකද මේ වැඩේ කෙරෙන විදියේ ක්‍රමවේදය මේ විදියට හැදුවෙම සීසී මහත්තයා ඒක නිසා මීට පිටින් ගියොත් ඉතින් ජීවිතේට ප්ලෑන් එක පාස් වෙන්නේ නැහැ පාස් වෙන්නේ නැහැ ප්ලෑන් එක පාස් වෙන්නේ නැහැ තේරෙන්නේ මං එනම් බදාදට යව් සල්ලි තරම් එන්න 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 මාත්‍යා මොනව හරි කළා ඔව් මේ වැඩේ පුළුවන් තරම් ඉක්මනට මට ඉවරයක් කරලා දෙන්න බලන්න බලන්න මොනව බලන්නද බලන්න දෙයක් නැහැ වැඩේ දැනටමත් කරලා ඉවරයි පොඩක් ඉන්න පිළිවෙලකට ඉන්න මේ බොත්තම් දාගෙන ඔයා කිසි දෙයකට බය වෙන්න එපා සල්ලි නෙමේ වැදගත් වෙන්නේ වැඩේ වැඩේ කෙරෙහි සල්ලි අරන් එන්න හරිද හරි හරි ලස්සන් ටින් මට පොඩි වැඩක් තියෙනවා කරගන්න. චුට්ටක් හැරෙන්න සඳසි. ඇයි මොනවාරි නැති වෙලාද? නෑ මම්මි කුඩේ ගත්තද කියලා බැලුවේ. මං අත කුඩේ ගිනත් නැද්ද කොහෙද? මං බහිනවා අංකල්. පරිස්සමෙන් දුව. යාරා සන්දසි. මං බහිනවා අයියේ. ආරකේ තිබුණා ගෙනත් දෙන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. ලබන සති හම්බුනම ගන්න බැරියයි. ආ
මම පොඩි ආමුදුර මුණ ගැවුණා. ඩබල් පොඩි ආමුදුරෝ ගෙදරට වැඩියා.